හයි යාළුවනේ ඔන්න අදත් ආවා රසම රස රෙසිපි එකක් අරගෙන චිකන් කරි එකක් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා මෙතන චිකන් ග්‍රෑම් 500ක් වගේ තියෙනවා හොදගෙන තමා මම මෙතන අරන් තියෙන්නේ අපි ඉස්සෙල්ලාම බෙන්ද පොඩි කප් එක අරගෙන ඒකට සුදු ලුණු බික් හතරක් වගේ සුද්ධ කරලා ওই විදියට ඉඟුරු චූටි කෑල්ලක් දාලා හොඳට මේක පේස්ට් එකක් වෙන විදියට බෙන්ඩ් කරලා අපේ චිකන් එකට ඒක අපි එකතු කරගන්නවා. ඒ පේස්ට් එක එකතු කරගෙන මම ගම්බිරිස් කුඩු තේ හැඳි කාලයි කහ කුඩු තේ හැඳි කාලයි ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ මේක හොඳට අතගා ගන්න ඕනේ. අතගාලා මේක පැයක් විනාඩි 45ක් විතර පැත්තකින් අපි තියාගන්න ඕනේ. ඉතින් ඒ එක පැත්තකින් තියාගෙන ওই පැයකට පස්සේ තමයි මම ඒක භාජනයකට දාලා වතුර කෝප භාගයක් දාලා ඒක දැන් තැම්බෙන්න තියන්න ඕනේ චිකන් එක. විනාඩි 20ක් 25ක් ඔය විනාඩි 10කට පස්සේ තමයි ඔහම නටලා තෙල් පෑදීගෙන බලන්නකෝ අපේ කුකුල් මස් එක. ඊට පස්සේ අපි කුකුල් මස් ටිකයි ඒ කුකුල් මස් තැඹුණු වතුර ටිකයි වෙන වෙනම තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි ෆ්ලෑට් පෑන් එකක් තියලා තෙල් ටිකක් දාලා අපි අර වෙන් කරගත්තු කුකුල් මස් ටික අපි ඒ පෑන් එකට දාලා වැඩ ඕනේ. ඔහොම දාලා හොඳට ගන්නවන් පාට වෙනකම් අපි චිකන් ටික බැද ගන්නවා. බලන්න කොන්න ඔය විදියට බැදගෙන අපි තෙල් බේරෙන්න තියා ගන්න ඕනේ පැත්තකින්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන සුදු ලුණු, අවමිරිස්, කරපිංච, ලූණු, කර්දමුංගු, කුරුඳුපොතු. ඊට පස්සේ අපි භාජනයක් තියලා අර අපි බැදගත්ත කුකුල් මස් බැදගත්ත තෙල් ටිකම අපි මේකට පාවිච්චි කරනවා ඒ සුදු ලුණු ටික බැදගන්න. ඉස්සෙල්ලාම කර්දමුංගුයි කුරුඳුපොතු කෑලි දෙකයි බැදෙන්න දානවා. ඊට පස්සේ සුදු ලුණු ඒ ටික හොඳට ටිකක් කලවම් කරලා ටිකක් සෝදන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ලුණු. ලුණු ටිකයි අවමිරිසි කරපිංචි ටිකයි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. පාලක් මේක අනිවාර්යෙන් හදලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික පැත්තකින් කරලා මිරිස් කුඩු තේ හැඳි තුනයි අමු තුන පහ කුඩු තේ හැඳි දෙකයි දාලා පොඩ්ඩක් ඒක රන්වන් පාට එක උකලන තේරෙනවානේ ටිකක් බැද ගන්න. ඔය ගින්දර අඩුම තියලා තමයි අපි ඔක් කරගන්න ඕනේ නැත්නම් අපි ඒක කර වෙනවා. අර අපි ඉස්සෙල්ලා තියාගත්ත මස් තාම්බු වතුරේක දැන් අපි ඒකට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කර ඊට පස්සේ අපි සෝයා සෝස් ටික එකතු කරගන්නවා අපේ ඒ හදාගත්ත මිශ්‍රණයට. ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි කාලක් වගේ ඔකල අවශ්‍ය ප්‍රමාණය. ඊට පස්සේ මගේ ගොරක පේස්ට් එකෙන් ටිකක් තමයි දාගත්තේ. දාලා ඊට පස්සේ විනාඩි 10ක් විතර ඒක තියලා චිකන් ටික අපි බැදගත්ත චිකන් ටික ඒකට එකතු කරනවා. බලන්නකෝ